සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු වතුකරයේ සියලු ජනතාවට නිවාස ලබා දීමට රජය සූදානම් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම ගැන හෙළි වූ කරුණු ගර්භණීභාවයන් සැලකුවාම තුනෙන් එකක් හරියටම කිව්වොත් 129ක් විතරම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම මුම්බායි ගංවතුරට හසු වූ දුම්රිය මගීන් දහසක් බේරා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා බිංගිරිය ආසන සංවිධායකවරුන් ලෙස ධර්මසිරි දසනායක සහ අතුල විජේසිංහ යන මහත්වරුන් පත් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස සම්පත් සුසන්ත කැටවල ගෙදර මහතා හා පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස නීතිඥ ශාන්ත හේරත් මහතා පත් කර තිබෙනවා. අම්පාර ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියයි. කල්මුණේ ආසන සංවිධායක ලෙස නීතිඥ UM නිෂාර් මහතාද, පොතුවිල් ආසන සංවිධායක ලෙස AM අබ්දුල් මජිත් මහතාද, සමත්තුරේ ආසන සංවිධායක ලෙස ABA මොහොමඩ් මහතාද පත් කෙරුණා. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සඳහා පත් කළ දිස්ත්‍රික් සංවිධායකවරුන් කිහිප දෙනෙකුද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. එමෙන්ම නැගෙනහිර කොළඹ සංවිධායකවරයෙකු ලෙස ප්‍රදීප් ජයවර්ධන මහතාද, ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස ඉන්දික රාජපක්ෂ මහතාද, රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කුඩා බණ්ඩාර ඉලුක්පිටිය මහතාද පත් කර තිබෙනවා. කරන්දෙණිය සම සංවිධායක ලෙස පත් කර ඇත්තේ රම්‍ය ශ්‍රී විජේතුංග මහතායි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස අක්‍රම් හා ජවාහීර යන මහතරුන්ද, බඩකලපුව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස බීනා දර්ශනී සහ සුදර්ශන් යන මහත්ම මහත්මීන්ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. වතුකරයේ සියලු ජනතාවට නිවාස ලබා දීමට රජය කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඇල්පිටිය තල්ගස්වල වතුයායේ නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනුයි එම හතා මේ බව කියා සිටියි. ඉන්දිය රජයේ ආධාර මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය නිවාස 50කින් සමන්විතයි. රුපියල් කෝටි 5ක පමණ මුදලක් මේ සඳහා වැය කෙරෙනවා. ලක්ෂ 12ක වටිනකමක ගෙයක් නොමිලේ හම්බෙනවා. පර්චස් 7ක ඉඩමක් තමුන්නාන්සට ලැබෙනවා. මේ විදිහට මේ ගෙවල් හදන නිසා. එතකොට මේ ගෙවල් නුවරඑළියට සීමා වෙන්නේ නැහැ. අපේ රජයේ යටතේ ලංකාවේ හැම පළාතකම වතුකරේ ජනතාවට මේක ලබා දෙන්න ඕන කියලා තීරණය කරා. එතකොට අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා ගාල්ලට ගෙවල් 300ක් විතර හදන්න මේ වතුකරේට අනුමැතිය දීලා තියෙනවා. පළවෙනි වටේ තමයි අද මේ ගෙවල් 60කට තල්ගස්වල පටන් ගත්තා. ළඟදීම දිවුතුර, ගුළුගහ කන්ද, සිට්‍රස් ආදී වතුවරට 25 වගේ සැලසුම් කරලා තිනවා. අපි ඒව හදන්න තියෙනවා. ලෝකයේ වැඩිම වසවිසක් සහිත එළවලු නිෂ්පාදනය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ බවත්, බෝ නොවන රෝග ඉහළ යාමට එය හේතු වන බවත් අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කැකිරව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කැකිරාව අධ්‍යාපන කොට්ටාසේ පාසල් දරුවන් පෝෂණ ඌනතාවෙන් මුදා ගැනීම සඳහා සබලකරණයේ සහිත සහල් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. සබලකරණයේ සහිත සහල් නොමිලේ පාසල් වෙත ලබා දී දරුවන්ට ආහාර වේලක් ලබා දීමට මෙහිදී කටයුතු කෙරෙනවා. එළවලු ටික ගන්න ගියාම ඒකේ තරම් වස නැහැ මං හිතන්නේ වෙන ලෝකෙ කොහෙවත්. අද එක අවුරුද්දකට අපි පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් විතර ගෙනලා මේ මහ පොළොවට දානවා. කෘෂි රසායන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5000ක් දානවා. ඒකට අමාත්‍යංශය ඇතුළේ අපේ අමාත්‍යංශය අනුමත දෙ අනුමැතිය දෙන්න. ඉතින් මේවා ඔක්කොම මේ ගත්තාම වස විසෙන් තොර ආහාර හදන්න කවුරුත් කවුරුත් කැමති නැහැ. අපි බැලුවා වස විසෙන් තොරව ආහාර දාන්න අනවශ්‍ය විදියට පොහොර යොදන එක නවත්තන්න පොහොර වෙනුවට සල්ලි දුන්නා. ඒවට කැමති නැහැ. දැන් බොහෝ නොවන රෝග වලින් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් පක්ෂ සමග සංධානගත වීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල මැතිවරණ කොට්ටාෂයේ සංවර්ධනය කෙරුණු මාර්ග 12ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගම්පෙරළිය වැඩසටහන යටතේ මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 165ක්.
ඕන පක්ෂයක් ඔය මොනවාරි සම්දානගත වෙන්න ඕනේ ඡන්දයක් කිට්ට වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් ඉච්චර කලබල වෙන්න එපා. ඔවිත වැඩි අභියෝග තියෙන වෙලාවේ අපි මැතිවරණයට මුණ දීලා තිබෙනවා. දැන් එහෙම අභියෝගයක් තියෙන විදියක් නැහැ. මොකද ඒ අභියෝගය තිබුණේ 2015 ජනවාරි 8 වෙනිදාට කලින්. දැන් එහෙම අභියෝගයක් නැහැ. ගමට අගයක් මගේ ජනමිතුරු සේවය සහ ප්‍රදර්ශනය අද දවස පුරා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී පැවැත්වෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලින් මහජනතාව අපේක්ෂිත සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා මෙම සේවාව ක්‍රියාත්මකයි. ඒ යටතේ ප්‍රවාහන හා ගුවන් සේවා රැකිය අවස්ථා රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික ලබා දීම, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවා රැසක් ක්‍රියාත්මක වනවා. ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වෙනවා. මීට අමතරව වීදි නාට්‍ය, සම්මන්ත්‍රණ, රැකියා බැංකු සඳහා ලියාපදිංචි වීම, ඇස් කණ්ණාඩි බෙදා දීම ඇතුළු සේවා රැසක්ද ජනතාවට ලබා ගත හැකි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ජංගම සේවාවන් ක්‍රියාත්මකයි. වසරක් තුළ ගර්භණීභාවයට පත්වන කාන්තාවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසනවා. සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම විසඳිය යුතු ගැටලු පිළිබඳ සංවාද සැසිය පසුගියදා කොළඹදී පැවැත්වුණා. වසරකදී ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් 360,000ක් පමණ ගර්භණී භාවයට පත්වන අතර මින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම බවට ඇස්තමේත්තු කර තිබෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් අදාළ කාන්තාවන්ට මෙන්ම බිහිවීමට සිටින දරුවන්ටත් අනිකුත් දරුවන්ටත් මෙන්ම සමස්ත පවුලටත් ගැටලුකාරී තත්ත්වයක් බවයි වෛද්‍ය කපිල ජයරත්න මහතා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 35% ප්‍රමාණයක් පවුල් සැලසුම් ක්‍රමවේදයන් භාවිතා නොකරන බවත්, මාතෘ මරණවලින් 13% අනාරක්ෂිත ගබ්සා වීම බවද මෙහිදී හෙළිදරව් වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සංවිධාන කළ මෙම සංවාද සැසියේ අරමුණ වූයේ පවුල් සැලසුම් වටා නිර්මාණය වී තිබෙන මිත්‍යාවන් සහ දුර්මත දුරලීම සඳහා වේදිකාවක් සකස් කිරීමයි. ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන්, ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 2017 වසරේ අපි ලියාපදිංචි කරගෙන තියෙනවා ගර්භණී මවවරු 360,000. මේ ගර්භණී භාවයන් සැලකුවාම තුනෙන් එකක්, හරියටම කිව්වොත් 29%ක් විතරම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම. ඒ පිළිබඳ හිතාමතා නැහැ. කෙසේ හෝ 120,000ක්ම සැලසුම් නොකළ පිළිසිඳ ගැනීම. මේ මවවරුන්ගේ 95%කටම අපි පූර්ව ප්‍රසව සත්කාර ලබා දෙනවා. අපේ රටේ වසරකට 2017 වසර ගත්තොත් පළමු උපන් දිනයට පෙර දරුවන් 2561ක් මිය ගියා. විවිධ හේතු නිසා මේකේ මේ 2561කින් 70%ක්ම මිය ගියේ පළමු දින 28 තුළ. අපි දෙමු සත්කාර සියල්ලම මෙච්චර උපරිම මට්ටමකට කරලා මාතෘ මරණ 127ක් වුණා. අපේ රටේ තාමත් ගර්භණී මව්වරු 127ක් මිය යනවා. ඔවුන් ගර්භණී භාවයට පත්වීම නිසා වසරකට 48,000ක් ගබ්සා වීම වෙනවා. ස්වභාවික ගබ්සා වීම. ඒතොර ගබ්සා කර ගැනීම ප්‍රශ්නාර්ථයක්. මොකද අපිට මීට අවුරුදු 15කට 20ට ඉස්සලා තිබුණු දත්තයක් තියෙනවා. දිනකට 650ක් විතර ගබ්සා වීම සිදු වෙනවා කියලා. මේක දැවෙන ප්‍රශ්නයක් කියලා ඔබ හැමතෙම තේරෙන්නේ නැති. හැම දිනාගෙම ඉල්ලනවා. ඒ අදහස් අපි එක්කාසු කරගමු. ඒ තුලින් අපි ඉදිරියට යන්න, මෙතනින් ඔබට යන්න හැම දිනාගෙම සහයෝගය ලැබෙයි කියලා. අපේ මේ අරමුණ කරා යෑමේදී අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ගැබ් ගැනීමක්ම අවශ්‍ය ගැබ් ගැනීමක් විය යුතුමයි. සෑම දරු උපතක්ම සුරක්ෂිත භාවයෙන් සිදු විය යුතුමයි. සෑම තරුණ පුද්ගලයෙක්ම තමන්ගේ උපරිම ධාරිතාවයට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සමාජ වාතාවරණය සැපයිය යුතුමයි. මෙන්න මේ තුන සපිරුණොත් අපේ 50 වසරක එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා. ඉදිරි 50 වසර එතකොට අපිට හිතුව හැකි කොහොමද අපි වෙනස් විය යුත්තේ කියලා. දුම්මල සූරිය කට්ටි මහන ශාන්ත ආනා දේවස්ථානයේ ඉදිකළ විවේකාගාරය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල පදවි කතෝලික රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් ඉදිකෙරුණු මෙම විවේකාගාරය සඳහා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය වැය කළ මුදල රුපියල් මිලියන 22ක්. කට්ටි මහන ශාන්තානා දේවස්ථානයේ මී සම්පාලක ජෙරම් පෙරේරාපියතුමන් හා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පහුගිය කාලයේ අතෝලික විදස්ථානවලට
ඉදිවෙච්ච ප්‍රහාණ හේතු කොටගෙන විශාල කනගාටුවක් අපි තුළ ඇති වුණා. කෙසේ වෙතත් අපේ ගරු අගමැතිතුමා ඒ සිද්ධස්ථාන දෙක දැන් නැවත ගොඩනගලා කිතුණුවන්ට ආගමික කටයුතු කරගෙන යන අවස්ථාව සැලසීලා තියෙනවා. දහමනේ නිවත් කර තිබූ අබලි දුම්රිය මැදිරි සියයක් සුඛෝපභෝගී ලෙස නවීකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට බහර දීම සිදු කෙරුණා. දෙමටගොඩ දුම්රිය අංගණයට අයත් දහවනෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි මෙසේ අලුත්වැඩියා කිරීම සිදු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ එම දුම්රිය මැදිරි නවීකරණය කිරීම සිදු කළා. අලුත්වැඩියා කළ නව දුම්රිය මැදිරි විවෘත කිරීම දුම්රිය සාමාන්‍ය අධිකාරී නිලන්ත ප්‍රනාන්තු මහතා අතින් සිදු වුණා. දුම්රිය සේවා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ නිලන්ත රන්තුණු, ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලලිත් පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අයවැය යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්න ආරම්භ වුණේ. මෙවැනි ව්‍යාපෘතියක් මේර පෙර දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මෑත කාලයේ සිදු වෙලා තිබුණෙත් නැහැ. මම හිතන්නේ රට තුලත් ඇත්ත වශයෙන්ම මෙවැනි පූර්වාදර්ශයක් තිබුණේ නැහැ. ඉන්දියාවෙන් ගෙනෙන මැදිරි වලට වඩා ප්‍රමිතියෙන් ඉහළයි අපේ රැඳී ආයතනයේ මගේ නිෂ්පාදකකට මැදිරි. මොකද ඒ තත්ත්වය අපි ළඟා කරගෙන තුළ ඉතාම කෙටි කාලයකදී ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන දුම්රිය දෙපාර්තමේන්තුවට සම්පූර්ණයෙන්ම අලුතෙන්ම මැදිරි හදලා ලබා දීම සඳහා රැඳී ආයතනයට ළඟදීම හැකියාවක් ලැබේවා කියලා. කවුඩුල්ල ජලාශය යටතේ වගා කටයුතුවල නිරත වන ගොවීන්ට මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. පොළොන්නරුව ප්‍රදේශයට මේ දිනවල පවතින අධික නියකේ සමග කවුඩුළු වැව ව්‍යාපාරය යටතේ වගා කළ කුබුරු අක්කර 13,500කට ජලහිගේ බලපා තිබුණා. කවුඩුළු වැවේ ජලධාරිතාවද සීග්‍රීන් පහළ බැසීම හේතුවෙන් ගොවින්ට එල්ල වී තිබුණේ දැඩි බලපෑමක්. ඒ අනුව මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබාගෙන ඇලහැර අමුණ හරහා යෝද ඇලෙන් මින්නේරිය වැවට ලැබෙන ජලය කවුඩුල්ල ව්‍යාපාරයට මුදා හැරීමට රජය පියවර ගත්තා. මින්නේරිය අගලවානෙන් අක්කර අඩි 400ක ජලය කවුඩුල්ල වැවට නිකුත් කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වාරිමාර්ග නිලධාරීන්ට ලබා දුන් උපදෙස් මතයි මෙම පියවර ගනු ලැබුවේ. යලකන්නේ වගා කටයුතු කළ ගොවින්ට මෙමකින් විශාල සහනයක් ලැබෙන බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා. කොහුවල ජම්බුගස් මුල්ල මාවත ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳ හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහනෙන්. ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුටයි මෙම වෙඩිතැබීම සිදු කර තිබෙන්නේ. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ ජීප් රථයේ ගමන් කළ දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ. රුපියල් 182ක් පමණ වටිනා මැණික්ගල් සොරාගත් පුද්ගලයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පෞද්ගලික බස් රථයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් මෙම මැණික්ගල් සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ආධුනික යුද පුහුණුව ලැබූ සෙබළුන් 138 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය මින්නේරිය පාබල හමුදා පුහුණු පාසලේදී පැවැත්වුණා. එම පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක මේජර් ජෙනරාල් PJ ගමගේ මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේ. රණවිරුවන්ගේ දක්ෂතා විධාපාන විශේෂාංග රැසක්ද මීට එක් කර තිබුණා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් දිවා පුවත් සමගින්. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙන එන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. හදවත් යාකෙරෙන රන්මාවත් වැඩසටහන යටතේ මිහින්තලාව දොරමඩලාව මාර්ගය සංවර්ධනය කිරීම අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ගය කාපට්ටතුරා සංවර්ධනය කිරීමට වැයකිරෙන මුදල රුපියල් 104ක්. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. හාරිස්පත්තුව කහවත්ත මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය MH හලින් මහතාගේ ප්‍රධානත්වයෙන්. හදවත් යාකිරණ රන්මාවත් වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ. වැයකිරෙන මුදල රුපියල් 150ක්. මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. වැලිමඩ මාධෝවිට ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් 1,10,00,000ක මුදලක් මේ සඳහා වැය කෙරුණා. වියන කුඹුර, ඉඩමේ ගම, ගල්කන්ද ආදී ගම්මාන රැසක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවට මෙමකින් විසඳුම් හිමිවනවා. රිදී මාලියැත්ත, ඌවදිස්සපුර, යාය 10 මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතින්. මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට වැය කළ මුදල රුපියල් 105ක්. දන් පුවත් කිහිපයක් කෙටියෙන්.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 94 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කළ ගුරු උපහාර උළෙලක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. ගුරුවරු නැගීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. හිටපු ගුරුවරුන් හා ආදිශිෂ්‍යයන් සැමරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. විදුහල්පති ඉරාන් චම්පික මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කපිලේම් ගමගේ මහතා රචනා කළ මුහුදට මුහුණලෑ මොහොතක් පද්‍ය සංග්‍රහය හා අපරාධේ ඒ නොවැම්බර් කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා. දේශපාලන නියෝජිතයන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දහම් දැනුම අත්වැල ධර්ම ග්‍රන්ථය දොරට වැඩීම සහ ජනසරණ වැඩිහිටි අසනීපාධාර අරමුදල ආරම්භ කිරීම ඔබේ සේකරපුර සිරිපැරකුම්බා මහවිද්‍යාලයේදී සිදු කෙරුණා. මෙම කෘති අලවියෙන් ලැබෙන මුදල් ජනසරණ වැඩිහිටි අසනීපාධාර අරමුදලට ලබා දීම මෙහි අරමුණයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුරදේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශාලාව අභිගබඩාව පිපිරීමේදී එහි සැබෑ සිදුවීම ජනතාවට දැනගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් මාධ්‍යවේදීන් සඳහා සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්වුණා. ජනතා එකමුතුව සංවිධානයයි මේ සංවිධාන කර තිබුණේ. ITN මාධ්‍යාලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් 11 දෙනෙකු සඳහා මෙහිදී සම්මාන පිරිනැමුණා. ඒ සමගින් ITN දිවාපුව අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පැය පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk